අපිට මේ වගේ සයින් අනුමෝදන් ඒ කොස් 180 රින ඒ ටෑන් 270 රින ඒ මේ වගේ කෝණ આવතින් මේවා මතක තියාගන්න ලේසි ක්‍රමයක් දැන් අපි බලමු. අපි මේ වගේ xy තලයක් මුලින්ම අඳගන්න ඕන. මෙතන අංශක බිඳුව අංශක 90 අංශක 180 සහ අංශක 270 අංශක බිඳුව තියෙන තැනම අංශක 360. අංශක 90 බිඳුව යතර පළමු වෘත්තපාදය 90 180 යතර දෙවෙනි වෘත්තපාදය 180 270 යතර තුන්වෙනි වෘත්තපාදය 270 360 යතර හතරවෙනි වෘත්තපාදය කියලා අපි ගන්නවා. අපි බැලුවොත් පළවෙනි වෘත්තපාදයේ සයින් කොස් ටෑන් ඔක්කොම ධන කියලා තමයි අපි ගන්න. දෙවෙනි වෘත්තපාදයේ සයින් ධන කොස් හා ටෑන් ඍණ. තුන්වෙනි වෘත්තපාදයේ ටෑන් ධන සයින් කොස් ඍණ. හතරවෙනි වෘත්තපාදයේ කොස් ධන සයින් සහ ටෑන් ඍණ. අපි දැන් මේක ලේසියෙන් මතක තියාගන්න හැටි බලමු. මෙන්න මේ වචනෙන් තමයි අපි මේක මතක තියාගන්නේ. All St. Thomas College. All St. Thomas College කියන වචනේ අපිට මේක මතක තියාගන්න පුළුවන්. All කියන වචනේ අපි පළවෙනි වෘත්තපාදයේ කියලා ගත්තොත් ඒ අකුර all ඒ කියන්නේ පළවෙනි වෘත්තපාදයේ ඔක්කොම ධන. St. කියන්නේ sin. ඒ කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ sin sin ධන අනිත් දෙක ඍණ. අපි තුන්වෙනි වෘත්තපාදයේ ගමු Thomas වලින්. Thomas කියන්නේ T වලින් ගත්තොත් ඒ කියන්නේ තුන්වෙනි වෘත්තපාදයේ Thomas tan ධන අනිත් දෙක ඍණ. හතරවෙනි වෘත්තපාදයේ college කියන වචනයෙන් ගත්තොත් cos තියෙන හින්දා 100 කුණෙන් cos ධන අනිත් දෙක ඍණ කියලා අපිට මේක ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. All St. Thomas College කියන මෙන්න මේ වචනේ. අපි දැන් ආයෙත් මේ xy තලය ඇඳගෙන බිංදුව 90 180 270 ලියාගමු. ඉස්සෙල්ලා කිව්වා වගේ sin cos tan ඔක්කොම ධන පළවෙනි වෘත්තපාදයේ. දෙවෙනි වෘත්තපාදයේ sin ධන cos tan ඍණ. තුන්වෙනි වෘත්තපාදයේ tan ධන අනිත් දෙක ඍණ. හතරවෙනි වෘත්තපාදයේ cos ධන අනිත් දෙක ඍණ. All St. Thomas College කියන වචනේ අපි මේක මතක තියාගන්න. මේක මෙන්න මේක තමයි මතක තියාගන්න ඕන. අපි sin ආවතින් cos වෙනවා. cos sin කරන්න පුළුවන්. tan cot වෙනවා, cot tan වෙනවා. මේවා මාරු වෙන්නේ අංශක 90 දී සහ 270 දී විතරයි. sec ආවතින් cos එක වෙනවා. අංශක 180 දී හා අංශක 0 දී මේක වෙනස් වෙන්නේ නැහැ. අපි මුලින්ම බලමු sin 90 ධන ඒ ලියන හැටි. අපිට ලියන්න බලන sin 90 ධන ඒ කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ ඒ කියන්නේ sin cos වෙනවා. cos ධන හින්දා cos ඒ කියලා ලියන්න පුළුවන් sin 90 ධන ඒ. cos 90 ධන ඒ අපිට අවුත් අපි ලියන්න බලන ඍණ sin ඒ කියලා. මොකද දෙවෙනි වෘත්තපාදයේ cos ඍණ හින්දා අපි බලුවොත් tan 90 ධන ඒ අපිට ලියන්න වෙන්නේ ඍණ cot ඒ. මොකද tan cot වෙනවා දෙවෙනි වෘත්තපාදයේ tan ඍණ හින්දා. අපි දැන් බලමු sin 90 ඍණ ඒ ලියන හැටි. 90 ඍණ ඒ කියන්නේ පළවෙනි වෘත්තපාදය. ඒකට cos ඒ වෙනවා. මොකද sin cos tan ඔක්කොම ධන 90යි 0යි අතර පළවෙනි වෘත්තපාදය හින්දා ලකුණ මාරු වෙන්නේ නැහැ. cos 90 ඍණ ඒ අවුතින් එන්නේ sin ඒ ධන sin ඒ. මොකද sin cos tan ඔක්කොම ධන හින්දා tan 90 ඍණ ඒ අවුත් පළවෙනි වෘත්තපාදය හින්දා අපිට ලැබෙන cot ඒ කියලා. මොකද sin cos වෙනවා tan cot වෙනවා sec cos වෙනවා. 90යි 270 දී තමයි මාරු වෙන්නේ. අපිට බලුවොත් ඊට පස්සේ sin 180 ධන ඒ. මෙන්න මේ තුන්වෙනි වෘත්තපාදයට තමයි sin 180 ධන ඒ අයිති වෙන්නේ. ඒකට sin ඍණ හින්දා මේක අගේ වෙනස් වෙන්නේ නැහැ. අපි කිව්වනේ ඉතින් 180 දී බිඳුවේදී වෙනස් වෙන්නේ නැත්තේ කියලා. ඒකට මේ ලකුණ තමයි වෙනස් වෙන්නේ. sin 180 ධන ඒ sin වලට ඍණ එන හින්දා තුන්වෙනි වෘත්තපාදයට ඍණ sin ඒ ලැබෙනවා. අපි බලුවොත් cos 180 ධන ඒ මේක ලකුණ වෙනස් වෙනවා. ඒකට ඍණ cos ලැබෙනවා. අපි බලුවොත් tan 180 ධන ඒ අපිට ලැබෙනවා tan ඒ. මොකද tan ධන හින්දා තුන්වෙනි වෘත්තපාදයේ අපි ඊට පස්සේ බලමු sin 270 ධන ඒ කියන එක. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ 90 දී 270 දී තමයි මේක වෙනස් වෙන්නේ. 180 දී බිඳුව දී වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ 270 ධන ඒ කියන කොට ලැබෙන්නේ මෙන්න මේ හතරවෙනි වෘත්තපාදයේ ඇතුළත තියෙන කෝණයක් ලැබෙනවා. ඒකදී cos ධන sin tan ඍණ. ඒකෝද sin 270 ධන ඒ අපිට ලියන්න පුළුවන් ඍණ cos ඒ විදිහට.
කොස් දෙසිය ඇත්තව දන ඒ කියලා අපට ලැබුණකින් මේක කොස් දනහින්ද හතරවෙනි උල්ටපාදේ අපට ලියාගන්න පුළුවන් දන සයින් ඒ විදිහට අපි ඇලුවකින් තෑන් දෙසිය ඇත්තව දන ඒ තෑන් මේක රින එක්කොට ලැබෙනවා රින කොට් ඒ කියලා අපි අයිබලුවත් සයින් දෙසිය ඇත්තව රින ඒ එතොට තුන්වෙනි උල්ටපාදේ දෙසිය ඇත්තව රින ඒ අයිති වෙන්නේ එතොට අපි ලැබෙනවා රින කොස් ඒ මොකද 270 දී අනුවෙදී වෙනස් වෙනවා සයින් කොස් tan cot sec cosec වෙන හින්දා අපි බලුවෙන් cos 270 වින e එකක් තුන් වෙන වෘත්තපාදේ cos 270 වින e අපිට ලියන්න පුළුවන් වින sin e මොකද cos වින වෙන හින්දා tan 270 වින e අපිට ලියන්න පුළුවන් ඒක තුන් වෙන වෘත්තපාදේ ධන cot e මොකද tan ධන තුන් වෙන වෘත්තපාදේ tan ධන හින්දා මෙන්න මේ විදිහට තමයි අපි මේක ලේසියෙන්ම මතක තියාගන්නේ